Sri Lanki Abhimanya. සෞභාගයෙන් ඔබට ජය වේයයි පතා කිතු වශයෙන් 2003 වෙන්නේ මේ ඇසළ මාස 26 වෙනිදා වූ ශනිදා අවපැලවිය හිරුගිලී යන්නට හෝරාවකට පෙර ස්වර්ණවාහිනී හපන් පැදුර අලුත් යහළුවන් සමග පුංචි තිරයේ දිගහැරෙන වගයි උතුමාණනි තව එකක් කියන්න අමතකුණා නේද අපේ හපන් පැදුරට අනුග්‍රහය දක්වන්නේ පැලිබන් නිවසේ එසේ මා ඔබට එය බාර කළේ බොහොම ස්තුතියි මේ අත මේ මොකක් කරත් දැන් නෑ පුරණයට ඒකට කමන්නේ ඉතින් අද වින්ද වගේම අපේ හපන් පැදුරත් එක්ක ඔකල එකතු වෙලා ඉන්නවනේ එනයිතේ අපේ හපන් පැදුර වෙන්ද වගේම ආරම්භ කළ නිසා මුලින්ම ගීතයක් කියමු එහෙම නේද හොඳයි නේ හොඳයි මේ එහෙනම් අපි මේ උදෑසනම අපේ ආසම සින්දුවනේ ඒක කියලා පටන් ගමු මේ ගීතේ ලියලා තියෙන ගාමිණී උජේතුංග මාමා ගායනා කරලා තියෙන ලලිත් සිරිවර්ධන මාමා අද හපන් පැදුරෙන් ගායනා කරන්නේ හපන් පැදුර අපි ඔක්කොම Yeah.
ඉන්දු සයුරේ මුතු ඇටය වැනි වූ මේ පුංචි දිවයිනේ සිරි අසිරි වනන්නේ මේ රටේම කොළොම් තොට පානදුර ප්‍රදේශයෙන් පැමිණි පුංචි රසංගිනංගි. රසංගිනංගිට දීළඟට තියෙන සිදුව ඔව් එනකම ඉතින් රසංගිනංගි කියන්නකෝ අදවා මොකද ගයනම් කරන්න කියලා මේ රට මගේ රට යන ගීත එකෙන් දැන් අර පූර්ණ අයියා කියපු විදියට අපේ ලංකාව ගැන අද ගීතෙන් ගයනා කරන්නේ හොඳයි එහෙනම් ඉතින් අපි රසාංගි නවිෂණංගිට ඒ ගීත කියන්න බාර දෙමු නේද ඔව් මේ ගීතය ගයනා කරලා තින්නේ මාලි බුලත්සිංහල ගුරුතුමි අද ගයනා කරන්නේ රසාංගි නවිෂා කරුණාතිලක නංගි Yeah.
ඊළඟ කීතේ ගායනා කරන්න කියලා මීගම් ඉඳලා ආපු හෙට්ටිආරච්චිගේ මේරියන් හිරුනිකා නිර්මාණි පෙරේර නංගිට පාර දෙනවා. හොඳයි. රන්මිණි නංගිගේත් හිරුනිකා නංගිගේත් නම් තියෙන්නේ කොහෙද? නම් කොතින්? නම් ඉතින් ගොඩක් තේවා එළියලා තියෙනවා ඉතින්. මම කියන්නේ උප්පැන්න සාතිකේ. උප්පැන්න සාතිකේ ඉතින් සම්පූර්ණ නම ලියලා තියෙනවානේ. ඒකනේ මං හිරුනිකා නංගිගේ සම්පූර්ණ නම කිව්වේ. එහෙනම් ගීතේ ගායනා කරන්න ඇයට අඬ ගහන්න. හරි. මේ ගීතයත් ලියලා තියෙන ප්‍රේම කීර්ති දල්විස් මාමා. ගායනා කළ තියෙන වික්ටර් රත්නායක මාමා. සංගීතය සපයලා තියෙන වික්ටර් රත්නායක මාමා. ගායනා කළ තියෙන පේෂලා මෙන්ඩිස් නැන්දා. අද අපෙන් පෙදරෙන් ගායනා කරන්නේ හිරුනිකා නිර්මාණි නංගි.
ආපන් පැදුරට අනුග්‍රහය දක්වන්නේ මැලිබන් නිවසින්. ඉතින් පුණයි. හබුන් කටයි බත් දෙකටයි හින්දා දැන් ටික ටික ලොකුයි ඒ පුංචි නංගා. සමනල් පැටව් පුංචි කුරුල්ලන් සමගයි කතාව සුරතල් විලාසෙන්. ඒ කියන්නේ මේ කොහොමද? කොයි වගේ එකක්ද? එකෙන් දැන් ආකෝනේ මෙසේ කියමින් සමනල් කතා අනේ මන්ද මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ උප්පෙන් සහතිකේ නම් තැබූ නංගිගේ අයියාට හරි යගේ. ආ ඒ කියන්නේ මේ නංගි අයියා. දැන් මේක කතාවක්ද? කවයි බත් දෙකටක් මෙසේ කියමින්. ආ ඒ කියන්නේ මේ හබුන් කට ඇසින්දු. එසේ කලින් කියන්නේ හොයන්නද මට තේරෙන්නේ නැහැ මොනවද මන් දන්නේ කියන්නේ මේ. හරි හරි. එහෙනම් දැන් ඊළඟට හබුන් කටයි සින්දුව චමිල මදුශංක මල්ලිග. හොඳයි චමිල මල්ලි එහෙනම් කියන්නකෝ ඒ සින්දුව. චිකන් තමයි කියන්නේ. හබුන් කටයි බත් දෙකටයි ඒ බත් කෑ නංගේ මිදුලේ කුරුල්ලන් සමග කතා කරන හැටි දැන් ගයන වගයි. දැන් මේ ඕක නවත්තන්න නැද්ද පුණයි? නැත. බලන්නකෝ මේ මොනා කියනද කියලා මට හරියට තේරෙන්නේ නැහැ. ඔයාට ගැටලුවක් නැහැ ඒ පිළිබඳව. හරි ඒකට කමන්නේ. මේ ඊළඟ තියෙන්නේ බට්ටිච්චෝ කියන ගීතේ. මේ ගීතය ඉස්සර ගායනා කරලා තියෙන්නේ මාලී පුලත්සිංහල ගුරුතුමි. අද අපි හපම් පෙදරෙන් ගායනා කරන්නේ තාරුකා දර්ශනී. Oh yeah.
යහපන් පෙදුර තානුග්‍රහය දක්වන්නේ රස්ම රස මැලිබන් නිවසින් තමයි. ඉතින් දැන් ඊළඟට අපේ හේෂායි නංගිට තමයි ගීතය බාර වෙලා තියෙන්නේ ගීත ගයනා කිරීමට. එහෙම නැද පුරණයි? දුව පැන නටයි මිදුලේ වෙල්ලෙලියේ දිව ඒ යලිත් හිටි හැටි බලා අම්මාගේ මුහුණ ගයයි ඈ මේ විලසිනේ. මේ ඒ කියන්නේ අම්මගේ මුහුණ බලලා සින්දු කියන. ඔව්. අනේ මන් දන්නේ මේ ඒ වුණාට හේෂානගේ ගීතේ නම් තියෙන අම්මා හා මම වැදන් අරගෙන කුඹුරට යනවා තාත්තව බලන්න. එහෙමනේ හේෂාන්. ඔව් එහෙම තමයි. ඒක තමයි මේ පූර්ණයි මොකද්ද කිව්වා. හරි ඒකට කමන්නේ මේ ගීතය දිහා තියෙන අතුල අමරතුංග මාමා. සංගීතය සපයා තියෙන සූරම්‍ය අමරතුංග ගුරුතුමි. අද අපි හපන් පෙදරගමුත් ගායනා කරන්නේ හේෂයි නිරෝධ නංගි. විභාගය එනවා නේද? ඔව්. පාඩම් කරාද? කරනවා. ඉතින් පාඩම් කරන්න විභාගේ ලං වෙනවනේ. මේ අපේ අම්ම හැම අලුත් පොත් එහෙම ගෙනාවා ලබන වාරෙටත් දැම්ම ඉඳලම ලෑස්ති වෙන්න. මේ ඉතින් දුව පැන නැටු ඒ නංගියා ඉගෙන ගන්නත් ඕනෑ යයි කියා ගියා පාසල්. දැන් එයා හරි හපනි වෙලා. ඒ කියන්නේ මන්ද? නැහැ. මමත් හිතේද වේ. හරි මම මේ අර මුලින් කිව්වේ මොකද දන්නේ? දැන් පූර්ණයි අද එක දිගටම මේ අමුතු තාලයකට අපේ වැඩසටහන කරගෙන යනවා. ඉතින් මං විතරක් එහෙම නිකන් කතා කරන එක හරි නෑනේ. ඉතින් ඒකයි මමත් කතා කරේ. මේ ඒක රවන්නේ දැන් ඊළඟට තියෙන අපේ අම්මා කොළඹ ගිහිල්ලා අපිට අලුත් පොත් ගෙනාපු සින්තුව ගැන තමයි. මේ ගීතය ගායනා කරන්නේ රුවනි නංගි. එතකොට මේ ගීතය ඉස්සරිය තියෙන කරුණරත්න අබේසේකර මාමා, ගායනා කරලා තියෙන එස් ලියනගේ මාමා, අද ගායනා කරන්නේ රුවනි කෞශල්‍යා නංගි. අපේ අම්මා කොළඹ ගොහිල්ලා මට අලුත්
රාජකාරියක් නොවේ. එය ඔබගේ රාජකාරියක් හැටියට සලකන්න. ඉතින් මේ හැමදාම මේක තියන් ඉන්නේ ඔයානේ. නමුත් අද ඔබට එය මම බාර කරමි. හොඳයි හොඳයි. මේ අද ප්‍රශ්නේ නේද? අද මං අහන්නම් පූර්ණයට ටිකක් සම්බන්ධ ප්‍රශ්න. මට. ඔව්. මොකද්ද? නාට්‍යයක සුතදාරි කියන්නේ කාටද? මටද? ඔයා කියන්නේ කාටද කියලා තමයි අපි අහන ප්‍රශ්නේ. නාට්‍යයක සුතදාරි කියන්නේ කාටද? දීපනේ කියනද පුණය? නොකිය බෑනේ. එහෙනම් මං කියන්න? එපා කිව්වෙත් නෑ. ඔගොල්ලෝ මේ ප්‍රශ්නෙට පිළිතුරු එවන්න ඕනේ මැලිබන් පැණිය, හපන් පැදුර, ස්වර්ණවාහිනී, අංක 176, ගල්පාර කොළඹ 3 කියන ලිපිනයට. හොඳයි. එතකොට මැලිබන් ජයග්‍රහණයා තෝරන්නේ නැද්ද? එහෙනම් අපි අද දවසේ ජයග්‍රහකයා කවුද කියලා බලමු. ලොවිඳු ලෝචන, හතරේකණුව, ඇලපාත, රත්නපුර. ලොවිඳු ලෝචන, හතරේකණුව, ඇලපාත, රත්නපුර. ඔව්, අපේ ජයග්‍රහකයාට සුබ පතනවා, උණුසුම් සුබ පැතුම් අපේ හපන් පැදුරෙන් දෙනවා. ඊළඟට අපි මොකද කරන්නේ? ගෙදරදී අම්මා වගේ පාසල් බිමේ අපගේ මෑණියෝ ආදරෙන් වර්ණනා කරයි ඒ පුංචි නංගා. ඒ කියන්නේ මේ ටීචර් ගැන කියන ගීත. ඒක කියන්නේ මමනේ. මේ ගීත අද ගායනා කරන්නේ රන්මිණි ශාක්‍යා. Thank you.
මෞපියන්ගේ ආදරය ලබා ඒ නැගණිය මේ ශ්‍රී ලක් දිවයිනට හොඳ පුරවැසියෙක් වන බවට කලාය අදිටන් මේ ලෙස අහස් කුස දෙස බලා මේ ගීතය ලියලා තියෙන්නේ ගයිනි ශ්‍රීනිකා පේකුණවර්ධන අක්කා ගායනා කරේ ඉනෝකා විචංගනී අක්කා සංගීතය සපයන්නේ අසේල බණ්ඩාර මාමා අද අපි හපම් පෙදර මේ ගීතය ගායනා කරන්නේ දිනුෂා මදුෂානි ඔය පායන සඳේ මටත් එළිය දෙන්න දෙන්නේ
එසේනම් අද දිනේ අපි අදිටන් කරගනිමු මේ ශ්‍රී ලකට හොඳ පුරවැසියෙක් වෙන බවට. ඒකනම් හොඳ අදහසක් තමයි. හරි, දැන් ඉතින් පුරණයි, දැන් ආයිමත් අපි සාමාන්‍ය විදිහට කතා කරමුද? නෑ, අපි දැන් අපේ වෙනසට ආන අදිවර කරලා දාමු. හරිනේ? එහෙනම් කවන්නේ. මම මෙලුවා දැන් දිගටම අපි වැඩසටහන නිවන කොණ්ඩාත් පුරණයි ඒ විදිහටම කතා කරයිද කියලා. ඒතකොට මටත් ඒ විදිහට කතා කරන්න වෙනවා. නෑ, දැන් ඇති එහෙම කතා කරලා ඉවරයි. දැන් ඉතින් අපේ හාපන් පැදුරු අකුලන්න වෙලාව ඇවිල්ලා. ඊයේ මොකද්ද? නෑ මොනවත් නෑ. හොඳයි, එහෙනම් ඉතින් අපි ආලුවනේ අද දවසට අපි හපන් පැදුර අකුලගෙන යනවා. ලබන සුමානෙත් අපි ඔයගොල්ලන් හම්බ වෙන්න එනවා. ඉතින් එහෙනම් සුළු දිනාටම අයිබෝවන්. අයිබෝවන්.